ශ්‍රද්ධාලම්බනීය බලවත් වීම නිසා යම් යම් වර්ණ රූප වෙන්න පුළුවන්. ඕකයි. ඒක වර්ණ රූපේ කියලා. ඒ වර්ණ රූපේ නොයෙක් නොයෙක් විදියයි. ඒවා දේශනාවේ තියෙනවානේ ඔය දැන් බුදුරජාණන් වහන්සේ තෙනීම බුදු සිරුරෙන් ආලෝකයේ වීදන. ඒක හිතලා නෙමෙයි. ඒක බුදුන් වහන්සේ අදිස්ථාන කරලත් නෙමෙයි. ස්වභාවයෙන්ම බුදුරැස් වීදුණා. වීදෙනවා එහෙම ආලෝකමත් වෙනවා. නමුත් ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලාගේ වෙන්න පුළුවන්. විනයම් චෛත්‍ය රාජන් වහන්සේ කොටින් වෙන්න පුළුවන් දැන් අර කිව්වා වාගේ හඳින් වෙන්න පුළුවන් කෝකින් හරි යම් කිසි ආලෝකයක් විහිදෙනකොට අපේ ශ්‍රද්ධා ලම්බන අර සිත අරමුණු කරන අපි අර උපකල්පනය කරන කාරණේට පැහැදිලිද එතකොට එයා ගීතේ බලවත් ශ්‍රද්ධාව තියෙන තියෙන අර එකපාරක් දැක වන්න රූපයේ නැවත 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 එයාට මනසිකාරයත් එක්කලා බලවත් වෙලා පේන්න පුළුවන් පැහැදිලිද තමයි අර වර්ණ රූපේ අපේ ඇහැට ආපාදනය වෙනකොට ආපාදනය වෙච්ච වර්ණ රූපේ ඇහි කෝණයයි දෙක සමාන්තරව අපි අරමුණු කරන අරමුණත් එක්කලා අපිට දකින්න පුළුවන් අපි දුන්නේ මෙහෙම දැන් ඔන්න අපි සුදු පාට පිටිය දිහා බලාගෙන කොළ පාටයි 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 ඒ රතු පාටයි ඉත ඇත්ත පිටියෙන් ඉඳලා එක පාට බලනවා පිටිය දිහා කන් කරන බේන කොළ පාට ඔය ඊතර තීන කිත්ත ප්‍රත්‍යය ඒ කියන්නේ හිත අරමුණු වශයෙන් වැඩ කරනවා. ඒක නමුත් මෙතන මට උපාසිකාව කියන හැටියෙන් මේ බෞද්ධික නිසා අබෞද්ධික නම් මම අර කාරණේ ඉස්සරහට යනවා සයින්ටිෆික්. නමුත් මෙතනදී මම උපාසිකාවට කියන මේක ඉතින් උපාසිකාවගේ ශ්‍රද්ධාවයි, මෙරියන්ගේ අනුභවයයි, ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලාගේ තියෙන ශක්තියයි මේ ඔක්කොම එකතු වෙලා කැටි වෙලා හිතේ බලවත් ශ්‍රද්ධාව ප්‍රීතිය පවතින ඕන විදිහට මේ වර්ණ ආලෝකය දකින්න ඇති කියලා මම යම් කිසි නිගමනයක් කරනවා උපකල්පනයක් කරනවා පැහැදිලිද ඉතින් ඒක එහෙම හොඳයි දැන් මොකද ඒ දැන් ඒ ආලෝකය දැක්ක දවසේ ඉඳන් උපාසිකාවට හිතේ ආලෝකයක් නෙදීන්නේ හිතේ සතුටක් තියෙන්නේ ප්‍රබෝධතර ගතියක් තියෙන්නේ ප්‍රීති වේගයක් තියෙන්නේ සන්තෝෂයක් තියෙනවනේ දැන් ඒ ආලෝකය දැන් එහෙමයි දැන් ඉරෙන්නේ ආලෝකෙ නිකුත් කරන්නේ ඒ වුණාට ආලෝකයේ පිළිබඳව ආලෝකයේ ස්වභාවය පිළිබඳව සහ ආලෝකයේ ඒ තියෙන රටාව පිළිබඳව වෙන වෙනම ඕනේ හිතන්න. නමුත් සමස්ත වශයෙන් අපි හිතමු එතන ආලෝක ශක්තියක් කියලා හිතමු. එච්චරයි. ඒ ආලෝකය කියන එක මේ ලෝකයේ පවතින තාක්ම, නිදන තාක්ම, ආයි හටගන්න තාක්ම මේ ආලෝකය කියන කාරණේ අවශ්‍යයි සත්වයාට. ඒතර ඔය ආලෝක ශක්තිය ඕක සුවිශේෂී දෙයක් මට හිතෙන හැටියට. හොඳයි. ඕක සුවිශේෂී අවස්ථාවක්. එතකොට ඒ ඔය තියෙන தත්ත්වය යමක් කරලා සුදාන් වෙන්න පුළුවන්. හරිද? අනිත්‍යයිනේ. ඒවා අනිත්‍යයි. අනිත්‍යයි. මම අනිත්‍ය කරනවා. ආ අනිත්‍යයි. ඒක පියාගත්තම පේනවා. එතකොට මම අනිත්‍ය. ඔය එකද මේ දැන් ඇස් එක පියාගත්තම පේන්නේ අරක නෙවෙයි ඒකින් ගත්ත අරමුණ. හරිද? දැන් බාහිර ආලෝකයේ නැමැති ඒ ආලෝකයේ නිමිත්ත අරමුණ දැන් ආලෝකයේ දැකලා දැකලා දැන් ආලෝකයේ කියලා ඇස් එක පියාගත්තා පේනවා කියන්නේ අර ඒ ආලෝක ශක්තිය පිළිබඳව ගත්ත අරමුණ තමයි හිතේ පේන්නේ හරිද ඒකයි ඒක පේන්නේ ඉතින් ඒ නිසා මේ හොඳම දේ තමයි දැන් උතන ඕක වැටෙන්නේ ඉතින් සමත පැත්තට වැටෙන්නේ සමත යානික පැත්තට වැටෙන්නේ භාවනාවේ උනත් ඉතින් උතනදී අපිට තියෙනවා දශකසිනවලදී ආලෝක කසිනේ කියලා එකක් එතකොට ආලෝකෝ 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 කියලා ආලෝක කසිනේ වඩන්න පුළුවන් ඉතින් නමුත් ඒක උපදෙස් ඇතුව කරන්න ඕනේ කාක්
නමුත් මම මතක් කරන මේ වෙලාවේ උපාසිකාවන් දැන් ප්‍රීති වේගයයි ඒ කටයුතු තියෙන හන්දා ආලෝකය පිළිබඳව බලවත් යන්නේ නැතුව ආලෝකය මොන විදියකින් හරි හේතුවකින් මේක හතරක් තියෙන්නේ ඒක ප්‍රත්‍යක් තියෙනවා චිත්ත වශයෙන් වෙන්න පුළුවන් භෞතික වශයෙන් වෙන්න පුළුවන් ඉතින් කොහොම වුණත් ඔතන තියෙන්නේ ආලෝක ශක්තියනේ ඒකත් අපේ පදාර්ථ වශයෙන් අනිත්‍ය දුක අනාත්මයි කියලා වඩමු දැන් වාසුකම හිතනෝනේම ඒ විදුව නේද ඔව් ඔව් ඒ විදුව ඒතකොට ඒ විදිහට අනිත් සංඥාවෙන් ගන්න අරගෙන අනිත්‍ය සංඥාවෙන් අරගෙන ඊට පස්සේ මොකද්ද කරන්නට ඕනේ ඒ ගලපා ගන්න පංචස්කන්ධයට ආ ස්වාමීනි ආ අන්න හරි ඒතකොට පංචස්කන්ධ කූඩුවට ගලප ගන්න ආලෝකයේ ස්වභාවය විදිහටම පංචස්කන්ධය අරමුණු කළා මේ ආලෝකය වාගේ මේ පංචස්කන්ධ කෝඩුවක් දැන් මට විද්‍යමානයි මේ පංචස්කන්ධ කෝඩුවද මේ ආලෝකයේ මෙන්ම හටගත්තා පවතිනවා නැති වෙනවා ස්පන්ද ධාතු ආයතන කියලා අර කිව්වේ විස්තර ටික ඔය විදිහට පංචස්කන්ධ කෝඩුව පුදුමද පංච උපාදානස්කන්ධය පිළිබඳව තිලක්ෂණයේ දීත නැඹුරු කරනකොට නැඹුරු කරලා විදර්ශනා ප්‍රඥාවට එනකොට ඌට වැඩි ආලෝකයක් තමන්ට ඇති වෙනවා ඌට වැඩි ආත්පසින් ආලෝකයක් කොනේ එතකොට ඒ ප්‍රඥාලෝකය නැති වෙන්නේ නැහැ. ඔව්. සමා වෙන්න. ආ. මම විදර්ශනා වඩනවානේ අතරම මට පැය 3ක් විතර ඉන්න පුළුවන්. බොහොම හොඳයි. පැය 3ක් විතර විදර්ශනා වඩලා මම දැන් මෙදියන්ට පින් දීලා ඇත්තට අරියම ගන්න ඉන්නවා නම් මට මේ වටේ ඔක්කොම තියෙන රත්තරන් පාටයි. ආ. කරක් නැද්ද? මගේ මන්ට මම මෙට්ටයක් උඩ පුටිය ගන්න නුසුත් නැහැ සාබරේ හි. බොහොම හොඳයි. මම නිවන් දැන් මම භාවනා කරලා මම දෙවියන්ට පිළිදින ඉස්සේ කරනකොට ලිප්ටි ඔක්කොම රන්වන් පාටයි එකක් වෙලා යනකොට තමයි සුදු පාට තියෙන්නේ ලිප්ටි වලින් නැත්නම් රන්වන් පාට තමයි එන්නට මම ඒක පැලෙන්නේ නැහැ මම මේ මාර බලවේග මාව රවට්ටනවා මම රවට්ටන්නේ නැහැ මාර බලවේග නෙවෙයි මෑනියෝ ඒ ඒ පාටක මාර බලවේග යන්නේ විතර අර පැය 3ක් විතර ඇස් තියාගෙන ඉන්නව නේද ඔව් පැය 3න්ද मनसिकार प्रभास्वर गतिसुद स्वर्ण वर्ण विधियां ඒ සංඥාව වැඩ කරන්න පුළුවන්. පැහැදිලිද? ඒකේ ස්වාමීන් වහන්සේ. ඔව්, ඉතින් ඒ නිසා ඔයපාරකම හරි වාසනාවන්ත කෙනෙක්. පැය තුනක් එහෙම හොඳට මනසිකාරයෙන් ස්පියාගෙන ඒකට ටික කරන්න පුළුවන් කියන්නේ හරි වාසනාවක් ඒක. ලොකු වාග්යක්. ලොකු ලාභයක්. හොඳයි. ඒහන්ද උපාසිකාව බොහොම හොඳයි. ඒ සම්බන්ධයෙන් අර ආලෝකයේ පිළිබඳව පරිශ්‍රණ නිගම වලට දැන් ඇඳපයව හෙව්වනේ. දැන් ඒවා දැන් දන්නවා ආලෝක සත්‍යය කියන කාරණේ දන්නවා හේතු ප්‍රත්‍යක් කියලා දන්නවා දැන් පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව විදර්ශනාමය වශයෙන් අනිත්‍ය දුක අනාත්මය වඩන්න අද කාලේ මේ පැතුම් ඉන්නත් පුළුවන් නිසා හොඳට හිත දියුණු කරගන්න පුළුවන් තව උපාධිකාව බොහෝ හොඳයි ඔය ක්‍රමයේ ඔහොම පවත්වාගෙන යන අතර විදර්ශනාමය පැත්තෙන් අපි ස්කන්ධ පංචකයේ කොටස කොටස ගමු රූපස්කන්ධේ වේදනාස්කන්ධේ ආදි වශයෙන් පහක් තියෙනවනේ එතකොට අපි තුමු රූපස්කන්ධේ ගත්තනම් රූපේ වේදනා කොටස් 28කට ඒකට කියනවා අටවිසි රූපය කියලා කියනවනේ එතකොට එහින් ගොඩාක් කියන්න ඕනේ ඒකේ හිතන්න රූපස්කන්ධය වනාහි හේතුප්‍රත්‍යේකි රූපස්කන්ධය වනාහි හේතුඵලේකි ඒ මේ රූපස්කන්ධය මේ මගේ ශරීරය කියලා කියන්නේ රූපස්කන්ධය දැන් මේ රූපස්කන්ධය මෝතක් 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 පාසම් දිදිදිදිදිදිදිදි යනවා අනිත්‍ය දිදිදිදි යනවා අනිත්‍යයි ඔය විදිහට මේ රූපස්කන්ධය ගැන මුලින් වඩන්න අනිත්‍ය සංඥාවෙන් එතකොට උපාසකාවට හොඳට මනසට වැටිලා අරමුණක් සංඥාවක් දේවි මනසෙන්ම මොකක්ද ඉස්සරහට යන්න ඕන සංඥාවක් කියලා ඉස්සරලා අපි අනිත්‍ය සංඥාව ගමුකෝ
අවබෝධ කරගන්න මේ ජීවිතේම වාසනාව ලැබේවා. සාදු සාදු.